මොකද්දේ කවිය පුංචි දුවල පුතාල දන්නවා මං කියව ගමන් ඉතින් ඉක්මනට එන්න අපි අද ලස්සන කවි ටිකක් තමයි පුංචි දුවල පුතාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ මොකද්ද මේ කවිය පුංචි දුවල පුතාල දන්නවද මේක තමයි කලගෙඩි කවි කලගෙඩි නැටුම කියලාත් අපි පුංචි දුවල පුතාල දන්නවා ඉතින් දැන් ඔයගොල්ලන්ට මතක් වෙනව නේද මොන්ඩිසෝරි ටීචර් කලෙත් අරගෙන අර යන හැටි ඒ වගේම ලස්සන්ට දූල පුතාලා රෙද්ද හැටි ඇඳලා කලගෙඩි කවි කිය කිය ගියා නේද ඕ අන්න හරි ඕ පුංචි දූල පුතාලා දන්නවා අපේ ජන සාහිත්‍යයේ තියෙන කියන්නේ අපේ ජන ගීතවල තියෙන ඉතාම ලස්සන කවි විශේෂයක් තමයි කලගෙඩි කවි කියන්නේ නැත්තම් කලගෙඩි කෙලිය කලගෙඩි නැටුම කියලාත් කියනවා පුංචි දුවල පුතාලට අද මම කියලා දෙන්නේ කලගෙඩි නැටුමේ එන ලස්සන කවි ටිකක් ඉතින් අපි අද කවිය ගායනා කරලා ලස්සනට ඒ වගේම පුංචි නැටුමකුත් නටලා බලමු නේද පුංචි දුවල පුතාලා ආසයිනේ දැන් කලගෙඩි කවි මොකටද ගායනා කළේ කොහෙට යනකොටද ඕ වතුර ගේන්නේ යනකොට අපේ අතීතේ හිටපු ආච්චිල සීයලා අපේ නැන්දලා මාමලා ඉස්සර වතුර ගන්න යනකොට එහෙම නැත්නම් වතුර ගන්න ගොඩක් ඈතට යනවා ඇලදොලවල් වලට යනවා ගංගාවලට යනවා මොකද අපිට වගේ ඒගොල්ලන්ට ටැප් තිබුණේ නැහනේ ඒ කාලේ නේද දැන් නම් අපේ ගෙවල් වල ලිඳ තියෙනවා ටැප් වතුර තියෙනවා ඉතින් ඒ කාලේ අපි ආච්චිලා සියලා ඈත ගංගාවලට ගිහිල්ලා ඇලදොලවල්ලට ගිහිල්ලා තමයි වතුර අරගෙන ආවේ. ඉතින් වතුර අරන් එනකොට මේ මහන්සියට ඒ විඩාව නිවන්නත් එක්ක ලස්සන්ට කවි ගායනා කර කර තමයි මේගොල්ලෝ ආවේ. එහෙමනම් අපි කවි ඉගෙන ගමු. ඔන්න අද මම පුංචි දූල පුතාලට කලගෙඩි නැටුමේ න කවි ලස්සනට ගායනා කරන්න තමයි කියලා දෙන්නේ. ඒ වගේම ලස්සනට නටන්නත් පුළුවන් පුංචි දූල පුතාලට. හරි. ඔන්න එහෙනම් මෙන්න මෙහෙමයි. පීලිසදී අඟ නොසරසීලා නිල වරල කුසු මින් ගවසාලා කෝල නොවි සබ මැදට වැදීලා බාලලියෝ කල පිඹිති සැදීලා ලස්සනයි නේද ආයිත් කියමුද පේලි සැදී අඟ නොසරසීලා නීල වරල කුසු මින් ගවසාලා කෝල නොවි සබ මැදට වැදීලා බාලලියෝ කල පිඹිති සැදීලා දැන් මේ කවියට අර පුංචි දූල පුතාලා දන්න කවිය මොකද්ද මම දන්නා ඔයගොල්ලෝ දන්නවා කියලා මොකද්ද අහසට පිඹිනා එරන් කලියා පොළවට පිඹිනා රන් මසු දහසක් වටින කලෙයා නුඹිදින්නේ නෝ මගේ කලෙයා ඒකනම් පුංචි දූල පුතාලා දන්න අහසට පිඹිනා ඉරන් කලෙයා පොළවට පිඹිනා භූමි කලෙයා රන් මසු දහසක් වටින කලෙයා නුඹිදින්නේ නෝ මගේ කලෙයා හරි දැන් මේක තානම පුංචි දූල පුතාලා දන්නව ඇති නේද මේ තාලේටමයි ගායනා කරන්නේ තාන තනා තම්නේ නා තම්නේ නානා තිටන තනා තම්නේ නා තම්නේ නානා අහසට පිඹිනා ඉරන් කලෙයා පොළවට පිඹිනා භූමි කලෙයා රන් මසු දහසක් වටින කලෙයා නොබිඳින්නේ නෝ මගේ කලෙයා පීලි
සැදියඟ නොසරසීලා නීලවරල කුසු මින්ගවසාලා කෝල නොවී සම මැදට වැදීලා බාලලියෝ කල පිඹිති සැදීලා ඔන්න පුංචි දූල පුතාලා දන්න කවියකට මම අලුත් කවියකුත් කියලා දුන්නා. ඉතින් එහෙනම් ඇත්තටම අද පුංචි දූල පුතාලා මම දන්නවා අපිට ගොඩාක් ප්‍රතිචාර තියෙනවා, අපිට ගොඩාක් පුංචි දූල පුතාලා ලියලා එවනවා, සින්දු ටීචර්ට ගොඩාක් ලියුම් එවනවා. ඉතින් පුංචි දූල පුතාලට අද මම මේ කියලා දුන්නේ අපේ සර් පිනාවත් එක්ක මේ කවිය ලස්සනට ගායනා කරන්න හැටි. ගොඩක් දූල පුතාලා මේකේ තාලේ සමහරට වරද්දනවා. ඉතින් පුංචි කාලේ ඉඳලා අපේ ජන කවිය ආරක්ෂා කරගන්න එකත්, ඒ වගේම මේ කවි ලස්සනට නියම තාලයට ගායනා කරන එකත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ, අපි පුංචි දූල පුතාලා දන්නවා ඉමාෂි එඩුකේෂන් YouTube channel එකේ සින්දු ටීචර් හැමදාම පුංචි දූල පුතාලා ළඟට එන්නේ. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලොන් ගොඩාක් දේවල් මට ලියලා එවනවා. ඒ නිසා තමයි මේ ගීතය නිවැරදිව ගායනා කරන්න මම පුංචි දූල පුතාලට ඉගැන්වුවේ. එහෙනම් අපි ලබන සතියේ තවත් ලස්සන සින්දුවක් අරගෙන සින්දු ටීචර් ඕගොල්ලොන් ගෙදරට එනවා.